එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසන්දහන වැඩපිළිවෙලේ තවත් අධිරක් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව දිවයින පුරා කලාප සංවිධායකවරුන් 600කට වැඩි පිරිසකට නවපත්වීම් ප්‍රදානය කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පිටකෝට්ටේ සිරිකොත්ත පක්ෂ මුලස්ථානයේදී මෙම උත්සවය පැවැත්වුණා. නැවතක් ආලපාලුන්ට කඩාකප්පල්කාරයන්ට මේ රට විනාශ කරන්නට ඉඩ නොදී මේ ගොඩනැගුවා වූ ගමන තව තවත් ශක්තිමත් කරන්නට පියවර ගත යුතු වෙනවා. මේක කරන්න පුළුවන් එකම නායකත්වයයි මේ රට දෙන්නේ ඒ රනිල් වික්‍රමසිංහ පමණමයි කියන එක අපි ආඩම්බරෙන් කියන්නට ඕන. අද මේ රටේ ඊළඟ පිම්ම පනින්නම් වෙන මොන අස්වැයත් එක්කවත් බෑ. ඒ පන්නන්න පුළුවන් එකම අස්වැයා රනිල් වික්‍රමසිංහ අස්වැයා පමණයි. යම් අය මේ පක්ෂය දියාරු කරන්න හැදුවා, අපේ පක්ෂය නැති කරන්න හැදුවා, අපේ පාක්ෂිකයන් ගන්න හැදුවා. නමුත් අද පේනවා අපේ පක්ෂයේ ආකාරයෙන්ම සිටිනවා, අපේ එක තනි අලියාද ජනාධිපති වෙලා ඉන්නවා. අපේ පාක්ෂිකයන් සියලු දෙනාම අද නැවත අපිත් එක්ක ඒක රාශි වෙන්න පටන් අරන් තිබෙනවා. තව දවස් 125කින් මේ රටේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් තිබෙනවා. මාස 25කට ඉස්සෙල්ලා ස්විච් එක දැම්මම ලයිට් නෑ, ඩොරල් තිබ්බේ නෑ. අද සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට වෙනසක් ඇති වෙලා තිබෙනවා. අපේ එක්සත් ජාතික පක්ෂය අවදි කරලා අනෙත් සියලුම පක්ෂ ඒක රාශි කරලා මේ රටේ නැවත ඒ නිර්පාක්ෂික ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට පත් කරන්න ඕනේ කියන එක අපි සියලු දෙනාම මතක් කරන්න කැමතියි. මේ ඩුප්ලිකේට් පක්ෂ තුලින් අවුරුදු 77ක් තිබෙන එක්සත් ජාතික පක්ෂ නැති කරන්න බෑ. මේ රටට හරියන මේ රටට ගැළපෙන වැඩපිළිවෙල තියෙන එක්සත් ජාතික පක්ෂයත් ඒ පක්ෂයේ නායකයත් තුල කියන එක රටේ බහුතර ජනතාව පිළිගත්. මේක ගහන්න පුළුවන් ගේම් එකක්. 2019 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ගත්ත 155යි අපෙන් කැඩිලා ගිය කණ්ඩායමට හම්බුනේ 127යි. අපිට දෙකමාරයි හම්බුනේ. මේ 127න් 12ත් 15ත් අතර ගාණක් තියෙන්නේ සුළු ජනජන්. ඊට අමතරව අපිට 120ක් විතර වැටලා තියෙ වැටිලා නැහැ. ඒක අරන් දෙන්න ඕනේ. දෙමළ මුස්ලිම් ඡන්ද තියෙනවා 132ක්. ඒ ලොකුම කෑල්ල හම්බෙන්නේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියලා මම තමුන් ආසිරාට කියනවා. පොහොට්ටුවරුවන් 169 වැඩිම කෑල්ල වැටෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියලා මම තමුන් ආසිරාට කියනවා. පක්ෂ අනාගතය පමණක් නෙවෙයි රටේ අනාගතයත් තමුන්නාසලාගේ අතේ තියෙනවා. ඉදිරියේදී මේ රටේ ජනාධිපති වෙන්නට අපි සියලු දෙනාම අපකප වෙලා වැඩ කරන්න ඕනේ අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්. එතුමා මේ රටේ නායකය හැටියට හිටියොත් තමයි මේ රටේ හරි තැනකට අපිට ගේන්නට පුළුවන් වෙන්නේ. අනිත් නායකවරු බලන්නේ පුළුවන් තරම් ඡන්ද දිනා ගන්න විතරයි. 30ක් 40ක් දාමත් තීන්දුවක් කරන්නේ නැහැ කොතනද ඡන්ද දෙන්නේ කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් බලන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂය එනකන්. ඒ නිසා මේ ජනාධිපතිවරණේ අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනකොට ඊළඟ ආණ්ඩුව හදනකොට ඒකේ මූලිකත්වය ගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ මිතු වෙන්නේ. අවුරුදු 4කට ඉස්සෙල්ලා අපි ඡන්දෙකට ගියේ මේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒ නිසා අපේ පළවෙනි කාර්ය මේ රටට ඩොලර් මිලියන් 3ක සංචිතයක් වුවමනයි කියලා. කවුරුත් ඒක එදා පිළිගත්තේ නැහැ. අපේ කණ්ඩායම මේ මොනවාද කතා කරන්නේ කියලා අයින් වෙලා ගියා සජබේ හදන්න. පරණ ටෙලිෆෝන් පාවිච්චි කළා වැඩක් නැහැ මේ යුගයට. ඒ කරකෝන කාලේ ඉවරයි, දැන් ඔබන කාලේ තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හිනා වුණා. පොට්ටුව කෑ ගැව්වා. අපි තනි වුණා. මොකද අපේ දේශපාලනේ බොරු කියන එක නෙමෙයි. එදා අපි එකතු වෙලා බිලියන 3 ගත්තා නම් මොකද්ද අද තත්ත්වය? අද මෙහෙම දුක් විඳින්නේ නැහනේ. UMP ට ඡන්දෙ දුන්නා නම් මෙහෙම දුක් විඳින්නේ නැහැ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉවත් වුණාන් පස්සේ සම්ප්‍රදායනුව කතා කළා සජිත් ප්‍රේමදාස මැතිතුමාට අගමැතිකම ගන්න කියලා. මොකද්ද කරේ? හිතන්න ප්‍රේමදාස ජනාධිපතිට යනවා කතරිනවද? JR ජයවර්ධනට යනවා කතරිනවද? ඒකයි UMP හැටි. ජනතා විමුක්තිය පැනලා ගියා. පරණ දේශපාලනය කළා, බොරු කළා, විසඳුමක් තිබුණේ නැහැ. මම බය නැතුව බාරගත්තේ මේකට විසඳුමක් තිබුණේ නිසා අවුරුදු 80ක් කරන්න 70ක් කරන්න බැරි වුණ එක. උරුමයෙන් සින්නක් කරොප්පු දෙනවා. එන මාසේ කොළඹ තට්ටු නිවාසවල ඉන්න අඩු ආදායම් අයට 50,000කට අයිතිය දෙනවා. රැට දොඩෝල වැඩන්නේ. අපි ඉන්නේ ආණ්ඩුවක් අරගෙන ඉදිරියට යන්න. කොහොමද අපි ඉදිරියට යන්නේ? ඒකයි දැන් තියෙන ප්‍රශ්නේ. මේකෙන් කොයි පක්ෂයටවත් පැනලා යන්න ඉඩ දෙන්න එපා. මාධ්‍යත් මේකෙන් පැනලා යන්න හොඳ නෑ. එක පක්ෂයක්වත් තාම තමන්ගේ වැඩසටහන ඉදිරිපත් කළා නෑ. අපි ආණ්ඩුවක් හැටියට ඒක පාර්ලිමේන්තුවට දානවා නීතිගත කරන්න. ආර්ථික පරිවර්තන නීතිය රටේ ඉල්ලීමක් කියනවා. මාධ්‍යයට කියනවා විවේචනය කරන්න නැතුව විසඳුමක් දෙන්න. විවේචනය ලේසි, විසඳුම අමාරුයි.